අයිබෝවන් ගෙවෙන දවසේ උණුසුම පුවත්වබට කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමුවන මම නිමේෂ චමත් සංකල්ප. මම කුෂාණි කෞශල්‍ය අත්නායක. ප්‍රථම නවදහනේ ප්‍රවෘත්ති සිරස්තල වෙත. පොරොන්දු ඉටු කරන හැටි. නිදහස් පක්ෂයේ රැකගැනීමේ සටන හිටපු ජනපතිනිය අතට ගනි. ආර්ථිකය ගැන මංගල කීදේ. දේශීය ප්‍රවෘත්ති. තීරණාත්මක අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරගනිමින් පක්ෂය රැකගැනීමේ සටනට දිවි හිමියෙන් කැපවන බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් මේ මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වංචනිකයන් මිනිමරුවන් සහ ජාවාරම්කරුවන්ගෙන් සමන්විත පක්ෂයක් නොවන බවයි. ජාතිවාදය ආඥාදායකත්වය මර්ධනය සොරකමැතුළු අවනීතිය රජකරවන යුගයකට රට නැවත තල්ලු කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිදු පාක්ෂිකයෙකු සූදානම් නොමැති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රජාතන්ත්‍රවාදය ඉතා ඉහලින් අගය කළ පක්ෂයක්. පක්ෂ නිර්මාතෘවරයා තම ජීවිතය පූජා කළේද අහිංසක සැබෑ පාක්ෂිකයින් දහස් ගණනක් ජීවිත පූජා කළේද ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීමට බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. ආසන සංවිධායකවරුන් 95%ගේ විරෝධය නොතකා අතුලසක් වන අවස්ථාවාදී නායකින් පිරිසකගේ පෞද්ගලික බලලෝභී අපේක්ෂාවන් මුදුන්පත් කර ගැනීම වෙනුවෙන් ගිවිසුමක් හරහා කුමන්ත්‍රණකරුවන් පිරිසකට පක්ෂය පවරා දුන් බව පෙන්වා දෙන ඒ මහත්මිය එම උත්සාහය සාර්ථක වීමට ඉඩ නොතිබිය යුතු බවයි අවධාරණය කර ඇත්තේ. පොරොන්දු ඉටුකරන දේශපාලනය ප්‍රේමදාස ලේවල පවතින බව ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පැල්මඩුල නගරයේ පැවති ජනහමුව අමතමින් ඒ මහතා කියා සිටියේ තමන් ලබා දුන් පොරොන්දු සියල්ලම ඉදිරි රජයක් තුළ ඉටුකරන බවයි. සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජනහමු මාලාවේ බලන්ගොඩ, බණ්ඩාරවෙල, රත්නපුර සහ පැල්මඩුල්ල යන ප්‍රදේශවල ජනහමු අද පැවැත්වුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රත්නපුර දිස්ත්‍රික් සංගමේ සභාපති ලේකම් භාණ්ඩාගාරික ඇතුළු නිලධාරී මණ්ඩලය මෙන්ම සමාජිකයින් 20 දෙනෙකු පමණ සජිත් ප්‍රේමදාස මහතාට සහය දක්වමින් ජනහමුවට එක්වුණා. තලතා අතුකෝරල, රාජිත සේනාරත්න, කරුණාරත්න පරණවිතාන, නලින් බණ්ඩාර ඇතුළු මැති ඇමතිවරුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. අරමුණ සහ බලාපොරොත්තුව මේ රටේ යුග පෙරලියක් ඇති කරන්න, මේ රටේ ජනතාව දිනවන සංවර්ධන රටාවක් ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ජනාධිපතිවරණ ජයග්‍රහණයක් සමග පරමාදර්ශී දේශපාලන යුගයක් ක්‍රියාත්මක කරන්න. මේ පරමාදර්ශී දේශපාලන යුගය තුළ මේ රටේ ආණ්ඩු කරන්නේ දැක් පිරිසිදු පුද්ගලින් සහ කණ්ඩායම්. දූෂණය, වංචාව, හොරකම පිටු දැකලා රාජ්‍ය දේපල මංකොල්ල කාපු ඇත්තෝ ටික විශ්‍රාම යවලා හොඳ දක්ෂ පක්ෂ හබන් ගත් තිබෙන තරුණ කණ්ඩායම් නිර්මාණය කරලා මම ඔබලට පොරොන්දු වෙනවා. යවුන් ජවය තුළින්, යවුන් ශක්තිය තුළින් අපි මේ රට සද්ධන්ත ශ්‍රී ලංකාවක් බවට පත් කරනවායි කියලා මං තමුන් වහන්සේලාට මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. සමාජවාදය ගැන කවුරුන් කුමන ප්‍රකාශ සිදු කළද, සංඝ වෙද ගුරු ගොවි කම්කරු බලවේක සියල්ල අද තමන් සමග අත්වල් බැඳගෙන සිටින බවයි බලන්ගොඩ පැවති ජනහමුවට එක්වෙමින් ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළේ. හිතවත් මිත්‍රවරුනි, මැණික් කර්මාන්තය තුළින් මේ රත්නපුර බල ප්‍රදේශයේ ජීවත් වුණු
ලක්ෂ සංඛ්‍යාත ජනතාවට මම විවෘතව ප්‍රකාශයක් කරනවා. ඔය එක එක්කෙනා ඡන්දකාරට ඇවිල්ලා තමුන්නාන්සේලාට වෙන සීනි බෝල ගිලින්න එපා. හැබැයි මතක තියාගන්න, ප්‍රේමදාස කෙනෙක් වචනයක් දුන්නා. ඒ වචනය අපි අපේ පණඩොත් එළිය රකින්නවා. මම කිසිම කෙනෙක්ගෙන් පිළිගන්න යන්නේ නැහැ. බය වෙන්න එපා. රටේ ජනතාව දන්නවා යසන්ත වික්‍රමතුංගට මොකද වුනේ කියලා, කීත් නොයර්ද මොකද වුනේ කියලා, එත්නලිගොඩට මොකද වුනේ කියලා, උපාලි තෙන්නකෝන්ට මොකද වුනේ කියලා, පෝත්තල ජයන්තට මොකද වුනේ කියලා. එවන් යුගයක් සජිත් ප්‍රේමදාසගේ කාලේ කිසිසේත්ම බිහිවෙන්නෙත් නැහැ, බිහිවෙන්නට ඉඩ දවන්නෙත් නැහැ කියලා මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. ආර්ථිකය ඉහළ නැන්වීමට පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කරන බව ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සාමකාමී රටක් ඇති කළා සෑම කෙනෙකුටම සෝදිසි කරන්නේ නැතුව, තමන්ගේ හැඳුනුම් පත ඉදිරිපත් කරන්නේ නැතුව හැම රැස්වීමකට සහභාගි වෙන්න පුළුවන් වාතාවරණයක් මේ රටේ ඇති කරා. අපි දන්නවා තමුන්නාන්සේලාගේ ආර්ථිකය ඉහළට ගන්නට නම් අපිට ආර්ථික හොඳ සැලැස්මක් තියෙන්නට ඕනේ. පැහැදිලි ආර්ථික සැලැස්මක් ඉදිරිපත් කළා තිබෙනවා. කෘෂි කර්මාන්තය තවමත් අපේ රටේ 3/1 ජනතාවක් එයින් යැපෙනවා. නමුත් මේ පළාත්වල වැඩියෙන්ම ජීවත් වෙන්නේ කෘෂි කර්මාන්තය හරහා. ඒ වගේම අපි ඉදිරියේදී අපේ ආර්ථික සැලැස්ම තුළ කෘෂි කර්මාන්තය වෙනුවෙන් විශාල ප්‍රමුඛත්වයක් දෙනවයි කියන එක මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. අනෙකුත් භෝග වේවා, එළවලු වේවා, මේ සෑම එකකින්ම සුරක්ෂිත විය යුතුයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සේවා කිරීමකින් තොරව සමාජයේ සියලු කණ්ඩායම් වලට සිය සුදුසුකම් හා කුසලතා අනුව අධ්‍යාපනය ලැබීමේ සමාන අවස්ථා හිමි විය යුතු බව ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ගුණාත්මක අධ්‍යාපනයක් ශිෂ්ට සම්පන්න පුරවැසියෙක් යනුවෙන් ජාතික ජනබලවේගයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවය බතරමුල්ලේදී පැවැත්වුණා. අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදක කමිටුවක් මගින් සකස් කළ මෙම අධ්‍යාපන ප්‍රතිපත්තිය මෙහිදී එළිදැක්වුණා. මේ පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන ක්‍රමවත් සහ ආයතනගත කරමින් ඒ රාජ්‍ය කාර්යභාරය බවට පත් කරන්න. ලෝකයේ වේගයෙන් අද දැනුම අලුත් දැනුම උත්පාදනය කරමින් යනවා. අලුත් දැනුම හඹාගෙන යන ලෝකයක් නිර්මාණය වී තිබෙනවා. සදනමේ විශාල පරිවර්තනය වෙනදාට වඩා වැඩි වේගයෙන් සිදුවෙමින් තිබෙනවා. හැබැයි සිදුවන පරිවර්තනය අපේ රටේ අධ්‍යාපනයට උකහා ගන්න සමත් වී තිබෙනවා. ලෝකයේ දැනුම වේගයෙන් සංසරණය වීමේ එළිය තිබෙන ගමන් අපි පරණ පුරුදු අධ්‍යාපනයක් උගන්වමියන්. ඒ නිසා මේ සිද්ධ වී තිබෙන නව දැනුමත් එක්ක අපි කොහොමද ඒවා අපේ පාසල් ඇතුළට, අපේ විශ්වවිද්‍යාලවලට, අපේ උසස් අධ්‍යාපන ඇතුළට බද්ධ කරගන්න කියලා යෝජනාව සැලකිල්ලක් අපි ලක් කරලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඇති වී තිබෙන අධ්‍යාපන වියවුලින් අපේ රට ගොඩනැගිය ගැනීම, අපේ දරු පරම්පරාවට මේ වියවුලෙන් මුදවා ගැනීමේ කාර්යයත් මම හිතන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියට පැවරී තිබෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන වැදගත් යෝජනාවන් සහ කර්ම ගණනාවක් මේ ප්‍රතිපත්තියට ඇතුළත් කරලා තිබෙනවා. විභාගවලින් ඔබට ගිහිල්ලා මේ සමාජය තුළ ගැලීම තුළ, අත්දැකීම් තුළ ගැලීම තුළ විවිධ වැටසටහන් හරහා ඒ දැනුම පුළුල් කරන ආකාරයේ අධ්‍යාපනයක් තමයි අපි යෝජනා කිරීමට උත්සාහ කරේ. කොහොමද මේ පාසල් අතරේ තියෙන මේ බල විෂමතාවය, මෙතන අපේ රටේ ඓතිහාසික ගැටලුවක් මේක. ඉතින් මේ වට විසඳුම් විදිහට තමයි වඩා පුතුල, වඩා ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට සියලු දෙනාට ගුණාත්මක අධ්‍යාපනයකට එළඹීමේ හැකියාව, වරප්‍රසාදය ඔබට ගිය ගුණවත් අධ්‍යාපනයක් නිර්මාණය කරන්නට අප යෝජනා කරන්නේ. රටට අවශ්‍ය තරුණ නායකත්වය ලබා දීමට ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හැකියාව පවතින බව අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසනවා. බියගම ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට සහභාගී වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අපි ඇයි සජිත් එමුතුමාව ඉදිරිපත් කළේ? තමුන්නාසේලා දන්නවා පසුගිය කාලේ අපේ එක්සත් ජාතික පක්ෂය තුලත් එකක මතිමතාන්තර තිබ්බා, එක එක අදහස් තිබ්බා කවුද අපි මැතිවරණයට ඉදිරිපත් කරන්නට අවශ්‍ය කියලා. නමුත් අපි රටේ ජනතාවගේ ඒ ඉල්ලීමට ඇහුම්කන් දීලා, විශේෂයෙන්ම පක්ෂය තුලත් අපි මේ සාකච්ඡා, අපේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මොනවා වුණත් අන්තිමට සිවුරු දෙනාම එකකතාවයකට ආවා.
මේ මැතිවරණයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහත්මයා. මොකද රටේම දැන් ඉල්ලීමක් තියෙනවා මිතුරුන්නේ තරුණ නායකත්වයකට. දැන් රටේම ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනවා තරුණ නායකයෙක් මේ රටට අවශ්‍යයි කියලා. තරුණ අදහස් තියෙන, තරුණ ජවයක් තියෙන මේ රට ඉදිරියට ගෙනියන්නට පුළුවන් හොඳ නායකයෙක් අපිට අවශ්‍යයි කියන ඒ මතයක ඉන්නේ. එතුමා එංගලන්තයේ එතුමාගේ ඒ විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු කරන ගමන් තමයි එතුමාගේ පියා රණසිංහ ප්‍රේමදාස මැතිතුමා මේ කුරිරු ත්‍රස්තවාදීන්ගේ බෝම්බයකට හසු වෙලා ඝාතනයට ලක් වුණේ. ලංකාවට ඇවිල්ලා දේශපාලනයට ඉදිරිපත් වෙනකොට එතුමාට ලේසියෙන්ම ඒ දේශපාලන ගමන ආරම්භ කරන්න පුළුවන් වුණා කොළඹ දිස්ත්‍රික්කේ. එතුමාට ඕනේ වුණේ දුෂ්කර පළාතකට ගිහිල්ලා ඒ දුෂ්කර පළාතේ ඉන්නේ ඒ ජනතාවට වැඩක් කරන්න ඕනේ, සේවයක් කරන්න ඕනේ කියන නිසා එතුමා හම්බන්තොට දිස්ත්‍රික්කය තෝරාගෙන එහෙට ගිහිල්ලා වැඩ කටයුතු කරන්න. වසර 20කට පමණ පසු එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයෙකු ජනාධිපති ධුරය සඳහා පත්කරන බව අමාත්‍ය ගාන්ත කරුණාතිලක මහතා පවසනවා. එක්සත් ජාතික පක්ෂ අක්මීමන ආසන බලමණ්ඩල රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. අමාත්‍ය වචිර අබේවර්ධන මහතාද මෙහිදී අදහස් දැක්වුවා. සමහරු කියනවා එල්පීඩීයේ ප්‍රතිඵලය තමයිලු ජනාධිපති වර්ණ ප්‍රතිඵල. මම කියන්න කැමති සමහර දිස්ත්‍රික්ක තියෙනවා, සමහර ආසන තියෙනවා එක එක දේශපාලන පක්ෂවලට ආවේනික වෙච්ච. අර කියපු මැදකොළඹ කියනකොට කියන්නේ UNP බලකොටුවක්. එහෙනම් මේ පාරත් LPD-වත් මේ අනිත් ප්‍රතිඵලවලින්වත් නෙමෙයි අපි වෙනදා දිනලා පෙන්වුවා වගේම සජිත් ප්‍රේමදාස ජනාධිපති වෙලයි පෙන්වන්නේ කියලා මම සම්මුනාසන කියනවා. දැන් බලන්න UNP-ගේ අපේක්ෂකයා පත් කරපු හැටි. මිනිස්සු හැම තැනම විශාල කුතුහලයකින් හිටියා. කවුද අපේක්ෂකයා කියලා මම කියනවා සජිත් ලැබිලත් ඉවරයි. UNP එක කැඩෙනවා කියපුවාට අපි කියනවා සම්පූර්ණයෙන්ම සමගි වෙලා එකමුතු වෙලා ඔක්කොම එක එක හනින් සජිත් ජනාධිපති කරන්න වේදිකාවට ඇවිල්ලා ඉවරයි. අවුරුදු 20 ගානකට පස්සේ අපේම UNP ජනාධිපති කෙනෙක් පත් කරගන්න ඡන්දය කියලා මතක් කරන්න කැමතියි. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවත් වෙනස්. හොඳට මතක තියාගන්න කමක් නැහැ. 19 වෙනි සංශෝධනය මේ ජනාධිපති වරණ ප්‍රතිපල කිව්වට පස්සේ ඊටත් වැඩිය බලවත් මතක තියාගත්තර කමක්. කට්ටියගේ හිතේ පරණ ගියත් යවතර මහත්ය 78 කෙනාගේ ආණ්ඩු ව්‍යවස්ථාව ලංකාවේ තියෙනවා කියලා. ඒක ගලවලා තියෙන්නේ 2015 ජනවාරි 8 වෙනිදා. ඒ වගේම 2015 අප්‍රේල් මාසේ ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කළා තියෙන්නේ. අපි බලය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙන්නේ. කොමිෂන් සභා 10කට බලය විමතගත කරලා තියෙන්නේ. ජනාධිපතිවරයා අතේ තිබ්බ බලය අපි පල්ලෙහාට ගාලා තියෙනවා. දැන් මේව මතක නැතුව කට්ටිය කිව්වේ පාරට විදියට දුවනවා. පාරට විදියට දුවලා හරියන්නේ අලුත් විදියට දුවන්න තියෙනවා. වතුකරේ ජනතාවගේ සහයෝගය සජිත් ප්‍රේමදාස මහතාට ඉහළින්ම හිමිවන බව අමාත්‍ය පළනි දිගම්බර මහතා පවසනවා. ජනාධිපතිවරණ ප්‍රචාර කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් නගරයේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. අපිට විශ්වාස තියෙනවා නුවරළියේ ඩිස්ත්‍රික්කයේ වැඩිම මනාප අංශයට ගන්න පුළුවන් කියලා. මොකද අපි එම වත්තර යනකොටම අපි කියන්නේ ඉස්සලම කියනවා සජිත් 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 කියලා. ඉතිහාසය ගත්තට වඩා වැඩිම මනාප ගන්නවා සජිත් ප්‍රේමදාස. අපිට විශ්වාස තියෙනවා මේ පර මැතිවරණ ගිය පාරට වඩා සජිත් ප්‍රේමදාස වැඩි ඡන්දයෙන් නුවරළිය දිනනවා කියලා මම සාධික ගන්න පුළුවන්. එතුමාගේ පියා තමයි අපිට පුරවිසිකම ලබා දුන්නේ. පුතා ඉල්ලනකොට ඒ පුතාට අනිවාර්යම අපිට කැලේක උඩ සැලකෙන විදිහට ඡන්දයට දාන්න ඕනේ. තුමා පොඩි මිනිසුන්ට ආදරේ ගම්මෝල මිනිසුන්ට දුප්පත් මිනිසුන්ට ඒක මොනවද කරන්න කියලා හිතන නායක ඒක නිසා ස්මාව විශ්වාස කරගෙන තමයි මේ තුමාට සුළුජායි ඡන්දෝකම දාන්න පොරොන්දු වෙලා තියෙනවා. නමුත් ඒ තුමා ආපු ගම නිදාසෙ ඉන්න පුළුවන් අපිට. මේ අවුරුදු පහ නිදාසෙ ලැබලා තියෙනවානේ. දැන් අද මේ රටේ ජනාධිපතිට බනින්න පුළුවන්. අගමැතිට බනින්න පුළුවන්. ඉස්සලා කාලේ එමෙ නෑනේ. ඒක නිසා අපිට විශ්වාස දෙනවා මේ සජිත් ප්‍රේමදාස එමුතුමාට සුළුජායි ඡන්දෝකම නැවේ සිංහල ඡන්දත් වැඩි ඡන්දම් වෙනවා කියලා. ජනාධිපතිවරණයේදී ඡන්දය භාවිත කළ යුත්තේ කාටද යන්න ජනතාව මේ වන විටත් තීන්දුව කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. රජයේ නායකයා තුල තිබිය යුතු ගතිගුණ මොනවාද කියන එක තීරණය කළ යුත්තේ ඒ යුගයේ අවශ්‍යතා. ගෝඩාභය රාජපක්ෂ මහතුමාගෙන් මෙන්න මේවා තමයි අපේ රටේ ජනතාව අපේක්ෂා කරන්නේ. ඉලක්කයක් හඳුනාගෙන ඒ ඉලක්කය කරා ගමන් කිරීමේ ප්‍රායෝගික ක්‍රියාමාර්ගය. ඒ සඳහා සුදුසු නිලධාරීන් පත් කර ගැනීම. ඒ වැඩපිළිවෙල ගැන පෞද්ගලික අධීක්ෂණය. වැඩ කළා පෙන්නපු පුද්ගලික. රටට ආදරය කරන ඒ ආදරය ඉතාමත් ඵලදායී ලෙස ප්‍රතිඵල
පෙන්වා දුන් නායකයෙක්. දෙසැම්බර් 16 වෙනිදා ප්‍රතිඵලය ඉරහඳ වගේ නිශ්චිතයි. මේ ඡන්ද ව්‍යාපාරය ඉවරයි. තව කියන්න දෙයක් නැහැ. ජනතාව හිත හදාගෙන ඉවරයි. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මේ දිනවල විවිධ අදහස් පළවනවා. මේ එවැනි අදහස් කිහිපයක්. ඒ දෙමළ සංධානයේ අනිවාර්යයෙන්ම මෙතෙක් සාමාන්‍ය සහයෝගය දීලා තියෙන එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය දීපු අපේක්ෂකයාට. කෙසේ වෙතත් දෙමළ සංධානයේ තීන්දුව කුමක් වුවත් දෙමළ ජනතාව තීන්දු කරලා තියෙනවා, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිව බඩට පත් කරන ඡන්දය ලබා දෙන්න. මම හිතනවා දෙමළ සංධානයේ සමග සජිත් ප්‍රේමදාස මැතිතුමා සාකච්ඡා කරලා තියෙනවා මීට ප්‍රථම. පක්ෂයක් වුණාම සෑම පක්ෂයක් සමග සාකච්ඡා කිරීම සමා සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ සිරිත. අවසාන තීන්දුව උන් ලබා දෙයි. අති බහුතර දෙමළ ජනතාව තීන්දු කරලා තියෙනවා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඊළඟ ජනාධිපතිවරයාට පත් කිරීම සඳහා ඔවුන්ගේ වටිනා ඡන්දය ලබා දීම. සුළු ජාතික ඡන්ද වලදී අපි අනිවාර්යෙන්ම මේ අයට කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විශ්වාස කරන, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැමදාමත් විශ්වාස කරා, මෛත්‍රීපාල ජනාධිපතිතුමා වුන් වැඩිපුර විශ්වාස කළා. ඒ විශ්වාසය අපි ඍජුවම ආරක්ෂා කරනවා. ඒක නිසා අපි මේ ඉන කණ්ඩායම් සියල්ල එකතුලා තියදී අය වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනිවාර්යෙන් පෙනී හිටිනවා. ඒක නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එකතු වීම නිසාම අලුත් රැල්ල බිම් මට්ටමේ හැදිලා තියෙනවා කියන එක තමයි අපේ විශ්වාසය. දැන් මේ වෙනකොට මේ අවුරුදු 4 තුල හැම ආසනයකම වගේ දෙවන්ත වැඩ කොටසක් අපි කරලා තියෙනවා. ඒක කාටවත් නැහැ කියන්න බෑ. මේ පිළිබඳව අද ජනතාවගේ ලොකු විශ්වාසයක් තියෙනවා. අද දවසේත් කොහොට්ටුවට සහයෝගය දුන්න විශාල පිරිසක් අපිත් එක්ක එකතු වුණා. ඒ කියන්නේ ඒ කට්ටියගේ ලොකු විශ්වාසයක් අද ගොඩනැගිලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට ඉදිරි අනාගත ජනාධිපතිතුමාට අපි දෙවන්ත ශක්තියක් අපි ලබා දෙනවා. අපි මේ මැතිවරණයේදී ඉතිහාසයේ ජනාධිපතිවරණයක් ගෙවෙන් ගත්ත වැඩිම ජාත සංඛ්‍යාව ඕනෑම රාජපක්ෂ මහත්මයා මේ මැතිවරණයේදී අපේ රටේ වැඩිම ඡන්ද ගත්ත ඡන්ද ව්‍යාපාරයක් සිදුවේගෙන යනකොට හුඟක් වෙලාවට එක එක අය ජනතාව නොමග යන්න එක එක කතන්දර කියනවා. ඔය කියන කතාවලින් එකක් තමයි සජාතික පක්ෂයේ පෙරමුණ ප්‍රමුඛ රජය රටේ තියෙන ඉඩම් විකුණනවා කියලා විදේශිකයන්ට. මේක අමෝලික බොරුවක්. මේ වසර 4 තුලදී මං හිතන්නේ අපි එක ඉඩම් අඟලක්වත් විදේශිකයකට විකුණලා නැහැ. එදා තිබුණ රජය, එදා හිටිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගාලු මෝදර තියෙන යුද හමුදා මූලස්ථානය ලංකාවේ තියෙන වටිනාම ඉඩම ඒක වික්කා චීන හෝටල් සමාගමකට කම රටකවත් වෙනවද යුද හමුදා මූලස්ථානය විකුණන එක. මේ මෙහෙම බොරු කතාවල් කියලා මේ අය මේවා විදේශිකයන්ට විකුණලා තියෙන ගැන. අපේට තියෙන එක ප්‍රාර්ථනාවයි සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමා අපේක්ෂකතුමාගේ ප්‍රාර්ථනාව. ඒ කියන්නේ මේ රටේ හැම පුරවැසි පවුලක්ම ඉඩම් අයිතිකාරයෙක් කරන එකයි. අපි හදන්නේ අපේ රටේ පුරවැසියන්ට මේ ඉඩම් ලබා දීමයි. රටේ ආර්ථිකය සම්බන්ධයෙන් අසත්‍ය මාධ්‍ය ප්‍රචාරයන් ගෙන කියද රටේ ජනතාවගෙන් සත්‍ය වසන් කළ නොහැකි බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. මැතිවරණ මෙහෙයුම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. අත වශයෙන්ම හිටපු මුදල් අමාත්‍යවරයා මහින්ද රාජපක්ෂ බොහෝ වෙලාවට කියවන්නේ එතුමාට ලියලා දීපු ප්‍රකාශන ඒවා යථාර්ථය සත්‍ය අසත්‍ය නොදැන නිතර නිතරම කතා කරන කෙනෙක්. අත වශයෙන්ම අපි ඊයේ පෙරේදා වෙනකොට දැනගත්තා එතුමා ඉර පායන්නේ ඉර බහින්නේ කොයි පැත්තෙන්ද කියලාවත් තාම දන්නේ නැති හිටපු මුදල් ඇමතිවරේ. කෙසේ වෙතත් එක දැන්වීමක් නිතර දකින්නට තියෙනවා. මේ හාන්තාවක් කඩේට ගිහිල්ලා හාල් ටිකක් ගන්න ගියාම හාල් මැස්සු ටිකක් තමන්ගේ දරුවා එක්ක ගියාම බඩු මිල එච්චරට වැඩි වෙලා තියෙන නිසා අන්තිමට ගන්න ගිය දේත් අඩු කරලා තමයි ඒ බඩු ගන්න වෙලා තියෙන්නේ කියලා පෙන්නන. මම හිතන්නේ මෙතෙන්දී ඒ පොහොට්ටුවේ තියෙන අසත්‍ය මාධ්‍ය හරහා මොන බොරු කිව්වත් යථාර්ථය සහ සත්‍යය තියෙන්නේ අපේ පැත්තේ. විශේෂයෙන්ම අද ලංකාවේ මේ වෙනකොට උද්දමනය ඉන්ෆ්ලේෂන් තියෙන්නේ 4.1%. අත වශයෙන්ම මේ කලාපයේම අද්‍රුම උද්දමනය තියෙන රට ශ්‍රී ලංකාව. උද්දමනය හරහා අත වශයෙන්ම රටේ බඩු බිලයි ජීවන වියදමයි තමයි නිරූපණය වෙන්නේ. 2007 වෙනකොට මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ දෙවනි අවුරුද්ද වෙනකොට 11% තිබුණ උද්දමනය 15.8% දක්වා වැඩි වෙලා 2008 වර්ෂයේදී එයා ලෝක වාර්තාවක් පිහිටෙව්වා. ලංකාවේ විශේෂයෙන්ම වාර්තාවක් පිහිටෙව්වා
උද්දමනය ශ්‍රීයට 22.6 දක්වා එදා වැඩි වුණා විතරක් නෙමෙයි ජනතාවට ඇත්ත වශයෙන්ම දිවි නසා ගන්නා වූ තත්වයක් ඇති වුණා නම් ඇති වුණේ මෙන්න මේ යුගයේ. රාජපක්ෂලා යලිත් මාධ්‍ය මර්ධනය කිරීමට උත්සාහ දරමින් සිටින බව තමන්ට එල්ලවන මරණ තර්ජනවලින් පැහැදිලි වන්නේ යැයි සමාජ මාධ්‍ය ක්‍රියාකාරකයෙකු වන අශේන් සිනාරත්න පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි. කැම්පේන් කරන්න එපා කියලා අපි සම්පූර්ණ විරුද්ධයි. එතකොට කතා කරන්න ඉගෙන ගන්න. ඉතින් මේ ගත වෙන තප්පරේ දක්වා නොකොටවා මට එනවා මරණ තර්ජන බලපෑම් පාරේකදී අහුවෙන්න එපා. උඹව මරනවා. උඹ මේ දේ කරේ නැත්නම් උඹ මේක නැවැත්වුවේ නැත්නම් උඹව මරනවා. වීඩියෝ එක ඩිලීට් කරපන් මරනවා කියලා තර්ජන එල්ල කරනවා. මම සූදානම් වෙනවා ඉදිරියේදී මේ සියලුම දේවල් මම මේ අවස්ථාවේදී තියාගෙන ඉන්නවා. මම එකතු කරමින් ඉන්නවා. ඉතින් මම හෙට දිනේදී සූදානමක් තියනවා මගේ නීතිඥයන් සමග පොලිසියට ගිහිල්ලා පොලිස් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා මේ තර්ජනය සම්බන්ධයෙන් මේ ප්‍රහාරාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිය මාර්ගයට යන්න. ඉතින් මට අහන්න තියෙන මෙන්න මෙච්චර දෙයක්. අපේ රටේ කාලයක් තිබ්බා මාධ්‍ය ඒ නාලිකා කුඩු පට්ටම් කරලා දාන කාලයක් තිබ්බා. ඒ නාලිකා බෝම්බ ගහලා විනාශ කරන කාලයක් තිබ්බා. ඒ වගේම අපි දන්නවා සමහරක් කාල වකවානුවල ඇත්ත ලියපු මාධ්‍යවේදීන්ව ඝාතනය කරපු කාල වකවානුකුත් තිබ්බා. එතකොට දැන් මේ සමාජ මාධ්‍ය ජාලවල ඒ කාලේ හිටපු ප්‍රබල චරිත වගේ ඒ කාලේ හිටපු ප්‍රබලයන් වගේ සමාජ මාධ්‍යවලත් එක එක තැන් තැන් වලින් පෑදීගෙන පීදීගෙන එනවා එක එක ප්‍රබලයන් එක එක චරිත. එතකොට ඒ චරිත තමන්ගේ පතේට හානියක් කරොත් තමන්ගේ ගමන් මාර්ගයට තමන්ගේ දේශපාලන හීනයට හානියක් වෙනවා කියලා තේරුනොත් අන්න ඒ මිනිස්සුන්ව නැති කරන කාලයක් දෝ මේ එන්නේ කියලා මට දැන් හිතෙනවා. මේ වගේ පොඩි කොල්ලෙක්ට එයාගේ මාධ්‍ය නිදහස සහ එයාට කතා කරන්න දෙන අයිතිය මෙහෙම බ්ලොක් කරනවායි කියන එක ලොකු ප්‍රශ්නයක්. ඉරාස්සෙක මට පෞද්ගලිකව කිසිම තරහක්වත් අමනාපයක්වත් නැහැ. දැන් එයාගේ ඇටෙම්ප්ට් එක වෙලා තියෙන්නේ දැන් දේශපාලනය. ඉතින් කමන්නේ එයාගේ දේශපාලනය කරන්න හැකියාවක් තියෙන නමුත් අර මන්ද මානසිකත්වයක් තියෙන පුද්ගලයෝ වට කරගෙන ඒ දේශපාලනයේදී මම හිතන්නේ එතුමාටත් මම හිතන්නේ අගෞරවයක් සහ එතුමාගේ යම්කිසි පෞරුෂයක් තියෙනවා. ඒකට තහණියක් සිද්ධ වෙනවා කියලා මට හිතෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ඔස්ට්‍රේලියාවේ UTS විශ්වවිද්‍යාලයට අනුබද්ධ UTS ඉන්සර්ට් ශ්‍රී ලංකා ආයතනය මෙරටදී ආරම්භ කෙරුණා. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කොළඹදී පැවති මාධ්‍ය හමුවේදී එහි විදුහල්පතිනිය ලෙස ඇලිසන් හිස්කොස් මහත්මිය පත්කර ගැනුණා. UTS ශ්‍රී ලංකා ආයතනය මගින් සිසුන් සඳහා මෙරටදී උසස් තාක්ෂණ විෂන් හැදෑරීමට අවස්ථාව උදා වනවා. ඒ සඳහා ඔස්ට්‍රේලියාවට යාමේ අවස්ථාවද ඔවුන්ට හිමිවනු ඇති. ශ්‍රී ලංකාවේ විශාලතම මෝටර් රථ ප්‍රදර්ශනය වන සෙලාන් කලම්බු මෝටර් ෂෝ 2019 ලබන මාස 8 වනදා සිට 10 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි. ආසියානු ප්‍රදර්ශන හා සම්මේලන පෞද්ගලික සමාගම අකණ්ඩව 12 වරට සංවිධානය කරන මේ සඳහා සෙලාන් බැංකුව 4 වන වරටත් ප්‍රධාන අනුග්‍රාහකත්වයේ දක්වනවා. මෝටර් රථ නිෂ්පාදනයේ ප්‍රධානතම සමාගම්වල නියෝජිතයන් සමග සම්බන්ධ වීමටද පාරිභෝගිකයන්ට මෙහිදී අවස්ථාව හිමිවනවා. වින්ටේජ් මෝටර් රථ දැක්ම, මෝටර් රථ ආරක්ෂණ නිෂ්පාදන, කල්බදුහා රක්ෂණ සමාගම්, සේවා මධ්‍යස්ථාන ඇතුළු විවිධ ප්‍රදර්ශන කුටි හා ප්‍රදර්ශකයන් විශාල සංඛ්‍යාවකගෙන් මෙවර ප්‍රදර්ශනයේ සමන්විතයි. මේ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹදී පැවැත්වුණා. මෝටර් රථ සමාගම්වල ඉහළ නිලධාරීන් පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ලිංක් කේෂා නවතම හඳුන්වා දීම වන කේෂා ලයිට් ඇතුළු නවතම හිසතෙල් නිෂ්පාදන පෙළ නව මුහුණුවරකින් වෙළඳපොළට හඳුන්වා දුන්නා. ලිංක් කේෂා නිෂ්පාදන වෙළ යහගුණය තවදුරටත් ආරක්ෂා කරමින් පාරිභෝගිකයින්ට පහසු අයුරින් මිල්ලීටර් 50 බෝතල් වශයෙන්ද මෙම නිෂ්පාදන වෙළඳපොළට නිකුත් කෙරෙනු ඇති. ස්වභාවික ශාක ඖෂධ අටක සාරය සමග පොල්තෙල් සහ විටමින් ඊ සුසංයෝගයෙන් නිපදවන කේෂා නිෂ්පාදන හිසකෙස්වලට සහ හිසෙහි අභ්‍යන්තරයටද පෝෂණය ලබා දෙන බවයි ලිංක් නැචරල් අලවියංශ කලමනාකාරිණී අන්‍යා දල්බදාදු මහත්මිය මෙහිදී සඳහන් කළේ. සන්ක්වික් වෙතින් නවතම නිෂ්පාදන පෙළක් හඳුන්වා දීම කොළඹදී සිදු කෙරුණා. ලීටර් 2 ප්‍රමාණයෙන් නව තාක්ෂණය සහිත පෙට් කැනිස්ටරයක් සහ නව රෙඩි ටු ඩිංක් ටෙට්‍රා ඇසුරුම් නිෂ්පාදන පෙළක් මෙහිදී එළිදැක්වුණා. මෙම නවතම සන්ක්වික් නිෂ්පාදන පෙළ රසය නැවුම් බව හා යහගුණය වැඩි කාල සීමාවක් සුරක්ෂිත වන අයුරින් නිෂ්පාදනය කර තිබෙනවා. සන්ක්වික් දේශීය බෙදාහරින්නා වන CW මැගී සමාගම සහ ඩෙන්මාර්කයේ කෝරෝ AA සමග නව ව්‍යාපාරික සම්බන්ධතාවක් සඳහා එකඟතාවයකටද එළඹුණා.
සංක්‍රීක් ලංකා පෞද්ගලික සමාගමේ අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. එසමග නැටියන් රාත්‍රියේ 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. ඔබට සුබ රාත්‍රියක්. www.ipnnews.lk